මේමන විට යලි ලෝකයේ පුරා කොවිඩ් නීති රීති බලාත්මක වෙමින් පවතිනවා. අමරිකා එක්සත් ජනපදය මේමන විට චීනයේ සිට පැමිණෙන සංචාරකයන්ට කොවිඩ් නීති යලි සක්‍රිය කර තිබෙනවා. චීන බීජින් පරිපාලනය විසින් නියමිත ආකාරයෙන් දත්ත හෙළිදරව් නොකිරීම මේ මත චීනයේ දැඩි විවේචනයට ලක් කර තිබෙනවා. එනිසා බීජින් සිට පැමිණෙන පාර්ශවයන්ට කොවිඩ් නීති රීති යලි බලාත්මකයි. මීට අමතරව ජපානය, ඉන්දියාව සහ මැලේසියාවද ගෙවුණු පැය 24 තුලදී යලි කොවිඩ් නීති චීනයට බලාත්මක කරනු ලැබුවා. ජපානය ප්‍රකාශ කරනු ලැබුවේ චීනයේ සිට පැමිණෙන පාර්ශවයන්ට චීන සංචාරයේ නියැලී සිටින පාර්ශවයන්ට පැය 24කට පෙර අවශ්‍ය ලබා ගන්නා ලද කොවිඩ් 19 නෙගටිව් රිපෝට් එකක් අවශ්‍ය බව. ඒ වගේම තමයි මැලේසියාවත් මේ වන විට විශේෂ ආවේක්ෂණ ක්‍රියාවලියක් චීන සංචාරකින් වෙනුවෙන් පනවා තිබෙනවා. මීට අමතරව ඔවුන් මතු කරන්නේ ලෝකයේ අනෙකුත් රාජ්‍යයින්ද චීනයේ සිට පැමිණෙන පාර්ශවයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි. චීනයේ ලෝකයට නිසි ආකාරයෙන් දත්ත හෙළිදරව් නොකිරීම මේ වන විට බරපතල ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. එනිසා යලිත් පතාවක් PCR පහසුකම් ලබා දී චීන සංචාරකයන් ආවේක්ෂණයට යටත් කිරීමට මෙහිදී සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා. ඇතැම් රෝහල්වල ඇතැම් අවමගුල් පිළිබඳ ඇතැම් මරණ පිළිබඳ චීනය නිසි ආකාරයෙන් තොරතුරු හෙළිදරව් කරන්නේ නැහැ. විශේෂයෙන්ම වාර්තා වන ආකාරයට දැවැන්ත ප්‍රමාණයකට මේ වේදි වසංගතය පැතිරී ඇති බව තමයි ලෝක සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කරන්නේ. ගෙවුණු සඳුදා දවස වන විටදී චීනයේ මරණ සංඛ්‍යාව ගත් විටදීද විශාල සංඛ්‍යාවක් මරණ වාර්තා වී ඇති බවත් සෞඛ්‍ය විශේෂඥයින් ඒවා හෙළිදරව් නොකරන බවටත් මේ වන විට චෝදනා එල්ල කර තිබෙනවා. ඒ නිසා ලෝකයේම චීනයට එරෙහිව විශේෂ සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙලකට අවතීර්ණ වෙමින් පවතිනවා.